හිතේ සතුට හදවතේ නිරෝගීතාවය පවත්වා ගැනීමේදී බලපාන එකම සාධකය නෙවෙයි. නමුත් අපේ මානසික සෞඛ්‍ය බොහෝ කායික රෝගාබාධයන් ඇතිවීමට බලපානවා. අපේ සමාජයේ කටවහරට උනත් සිනාවී තරවෙන්න කියන්නේ සිනාව සතුටින් ජීවත් වීමට බලපාන ප්‍රබල සාධකයක් නිසායි. නූතන වෛද්‍ය විද්‍යාත්මක අධ්‍යයනයන්ට අනුව සිනාව හදවතේ නිරෝගීතාවයට වඩාත් වැදගත් බැව් හඳුනාගෙන තියෙනවා. හදවත ආශ්‍රිත සංකූලතාවයන් ඇති පුද්ගලයෙක් මරණය අතේ තබාගෙන ජීවත් වෙන පුද්ගලයෙක් යයි කිව්වොත් වරදක් නැහැ. ඒ නිසා ඔබේ හෘදයේ වස්තුව රෝගී තත්ත්වයට පත්වීම සුළුවෙන් සලකන්න බෑ. අද පවතින සමාජ රටාව අනුව සෑම පුද්ගලයෙක්ම සමාජය තුළ එක්තරා ආකාරයකින් හුදකලා චරිත බවට පත් වෙලා ඉන්නවා. මේ තත්ත්වය තරුණ පරපුරට එතරම් ගැටලුවක් නොවුනත් වියපත් ජනගහණයට මේ මානසික හිස් බව තදින්ම බලපානවා. ඒ නිසාම ඔවුන්ගෙන් විවිධ රෝගාබාධ ගැන වාර්තා වන අතර එම රෝග සංකූලතාවයන් හේතු කරගෙන හෘද වස්තුව රෝගී වීමට වැඩි සම්භාවිතාවක් තියෙනවා. නමුත් අපි සතුටින් සිනාවෙන් සිටිනවා නම් හදවත නිරෝගීව තබා ගන්න පුළුවන්. සිනාවෙන විට හෘද වස්තුව අභ්‍යන්තර පටක ප්‍රසාරණය වෙනවා. එවිට ඔක්සිජන් පරිවහනය ඉතාම හොඳින් සිද්ධ වෙන නිසා සමස්ත ශරීරයටම යහපත් රුධිර සැපියුමක් ලැබීම නිසා අපේ හදවත පමණක් නෙවෙයි මොළය වැනි අවයවන් පවා නිරෝගීව තබා ගැනීමට හැකියාව තියෙනවා. හදවත් රෝගීන්ගේ සංකූලතාවයන් ගැන අදහස් දක්වමින් වෛද්‍ය සාෆි සඳහන් කරන්නේ රෝහල් වලට ඇතුළත් වන හදවත් රෝගීන්ගෙන් බොහෝ දෙනෙක් හදිස්සියේම හෘදාබාධ තත්ත්වයන්ට පත්වන බවත් ඒට හේතුව කිරීටක දමනින් අවහිර වීම බවත් මේ සඳහා ප්‍රහසන වැඩසටහන් හොඳ ඖෂධයක් බව අපේක්ෂා කරනවා. මේ අධ්‍යයනය සඳහා පරීක්ෂකයින් විසින් ඒ වන විටත් හදවත් ආශ්‍රිත රෝග තත්ත්වයෙන් පසු වෙන වයස අවුරුදු 54ක් වූ පුද්ගලයින් 26 දෙනෙකුගේ කණ්ඩායමක් තෝරාගෙන ඔවුන්ට මාස 3ක කාලයක් විකට වැඩසටහන් නැරඹීමට උපදෙස් ලබා දී තියෙනවා. පරීක්ෂණය සති 12ක් පැවති අතර එම කාලයේ අවසානයේදී රෝගීන්ගෙන් ගත් හදවත ආශ්‍රිත වෛද්‍ය වාර්තාවල හදවතේ ඔක්සිජන් සැපියුම් හැකියාව 10%කින් ඉහළ ගොස් තිබුණා. ඒ අතරම පරීක්ෂකයන් විසින් කිරීටක දමනීන්ගේ නිරෝගීතාවය ගැනත් වාර්තා ලබා ගත්තා. මෙහිදී ලබාගත් රුධිර පරීක්ෂණ වාර්තාවන්ට අනුව කිරීටක දමනීන්ගේ අවහිරතාවයන් ඇති කිරීමට හේතුවන ප්‍රදාහ තත්ත්වයන්ද බොහෝ දුරට අඩු වෙලා තිබුණා. හදවත ආශ්‍රිතව ඇතිවන ප්‍රදාහ තත්ත්වයන් නිසා කිරීටක දමනීන් අවහිර වීම නිසා හෘදයාබාධ වගේම ආඝාත තත්ත්වයන් ඇතිවීමටත් වැඩි ඉඩක් තියෙනවා. නමුත් සිනාවන විට මෙම ප්‍රදාහ තත්ත්වයන් පවා අඩු කර ගැනීමට තියෙන හැකියාවෙන් ප්‍රයෝජන ගැනීමට දැන් කාලයේ එළඹ ඇතැයි පරීක්ෂකයින් සඳහන් කරනවා.